තෙමන්නට ගුමුගුමුනදී මල්දල පැණි පිරන්නට තුරුලිය ලපලු දලුමල් පල දරන්නට මිනිකත සුරපුරකු ම දිවදුුන්ට නතා සුබභ දවසක්කොට දේශුගනික විපාර්යාස කිව්ව හම බොහෝ දෙනා දන්න මාතෘකාවක් මොකද වර්තමානත් බොහෝම ප්‍රචලිත වෙලා තියනවඒ එක. ඉතිං දේශුගනික විපාර්යාස වලට එරෙහිව සටන් කරනකොට විශ්වීය වැදගත්කමක් සහිතඒවගේම කුඩාඋනත් වැදගත්වූ අංගයක් කෙරෙහි අවධානයේ යොමු කිරීම සහ දැන්වත් කිරීමට ද පත් රාජ්‍යයක්ක් විදිහයට අපේ ශ්‍රී ලංකාව මේ වනකොට කටයුතු කරලා තියෙනවා ඒකට නිමිත්ත තමයි පසුගිය මාර්තු මාස පළමවෙනිදා ලෝක මුහුදු තරුණ දිනේ විදිහට ප්‍රකාශයට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලේට යෝජනාවක් කෙනල්ලා තියෙනවා ඒක පොදු එකඟතාවකින් සම්මත වෙලා තියෙනවායි සඳහා රටවල් විසි හතරක් සමානු ග්‍රහය දක්වල තියෙන. ඉතින් අද මහිිතලේෙන් අපි අවධානය යොමු කරන්නේ මේ ලෝක මුහුදු තෘුණදිනයට සමගාමීව මුහුදු තෘුණ සුරකය යුත්තේ ඇයි කියන කාරණය පිළිබඳවයි. ඒ පිළිබඳව අද මිහිතලට කරුණු පැහදිලි කරන්නේ මුහුදු ත්‍රුණ පිළිබඳ පර්රේචක සුසන්ත උඩගිතර මහතායි සුසන්ත උබයිතාමතාදරයෙන් ගෞරවෙන් අපි පිගන්නවස්තු දේශ සේවය වෙන් වෙන් ආජිබෝන් ොට . තින් අපි කතා කරන්න මිමාතෘකාවට අදාලව ඔබට යම් කිසි ගැටලුවක් එහෙමනත්කම් අදහසක් තියෙනවනං ගොමු කරන්න අපිට මතක් කරන්නම් දුරකතනංකය බිඳුවයි එක එකයි දෙකයි හැටහටයි අනු හතරයි විසි අට බිඳුවයි එකයි එකයි දෙකයි හැට අටයි අනු හතරයි විසි අට. සුසන්ත දැන් ඇමි මුහුදු තරුණ කිව්වා හම බොහෝ අය දන්නේ කොහෙඩමික තියෙන්නේ මොන වගේ දෙයක්ද එඒම ඔබ අපිට පැදිලි කරන්න මුහුදු තුරුණ කියන්න මකක්ද කියලා. බොහොම ස්තුූතිය යහූ ප්‍රශ්නයට ඒ සාමාන්‍යින් ලංකාවතුළ ඉතරම ප්‍රචලිතවෙච්ච මාත්‍රකාවක්නේ මුහු තරුණ කෙලගයන්නේ මුහුදු තරුණු කෙල ගන්නේ ලවන සයිහිත ජලය ජීවත්තෙන්ට අනුවර්තනය වෙලා තියෙන ශාක කොට්ටාශක්වයි මුහඳදු තුරුණ කෙලගයන්නේ මේ මුහොදු රණ පහිටලා තියෙන්නේ නොගැබර මහ පතුල තමයි හොදු තෘුණශාක ව්‍යාප්ත වෙලා තියෙන්නේ ත් අප අර පොඩි දුරුමයක්තිෙනවා හුදු තුරුණ සාක සහ ඇල්ගේ කියන්නේ එකම ශාක විශේෂයක් කියල නමුත් මුහද්දු රන් කියන්නේ සපුෂ් ප්‍රශාකයක් මේ මල් හටගන්නවා පල හටගන්නවා එකැන් අපි කොඩබීම දකින ශාක වගේමයි එක එක සමානයි. ෝ පරිනාමෙන් උසස් ශාක කොට්ටාශක් නමුත් ඇල්ගේ කියලා කියන්නේ පරිනම උසස් නැති ශාක කොට්ටාශක්ඇතුට මේ සාක කොට්ටාශ දෙකක් තමයි. ද තුරුණ කියන්නේ කොට්ටාශයක් මහුදු ඇල්ගේ කියල කියන්නේ වෙන කොට්ටාශ මේ ව්‍යාප්තයලාදයන්නේ නොගබොරු සාගර් පරිසර තුමයි ව්‍යා්තවයලද මුදු උතුරණ කිව්වහම විශේෂ ගණනාවක් තියන කොච්චර ප්‍රමාණයක් තියෙනවද ලෝක ගත්තහම මුහුදු තුරන විශේෂ හැත්තා දෙකක් පමණතියෙනවා එතකට ඒ මුහු තුරුණ විශේෂ විධත්වය සල කලබරලා බෝරජන් ඒ ගැන එෙමනැත්තං මුහුදු තරුණ ව්‍යාප්තිය සහ ඒ වගේ සාධක බරලා මේක විධ විදිහයට බෙදල තින එතකට ලෝකේ බයෝරේජන්ස් හයක් ති නො එතකට අපි අයිති වෙන්නේ ටොපිල් ඉන්ඩෝ පැසපික් බෝරජන් කනෙ එක ම ඇපිය අයිති වෙන්නේ එතකට ලොකතුන හැත්තෑ දෙකක් විශේෂ තියනවා. ලෝකී මු තරුණ කලාප පිළිබඳවත් ට ඉන්නහ පැහැදිලි කරන්න. එතකොට මුොහුදු තුරුණ කලාප විශේෂයම් ගත්ත හම ලෝකය තුළ ගත්තහම රටවල් එකසිය පනස් නම්මක ව්‍යාප්තලා දයෙනවා එතකොට මේ සාධන මේක සඳහන් කරන බහුලොවම ව්‍යාප්තවෙලා තිෙන ගොඩ නොගබුරු සසාගර පරිසර පද්ධිති තුල ජීවත්වෙන්න ශාක විශේෂය කලතමයි හඳුන්න්නේ විද්‍යාඥාන්ගේ දිට එතකොට අපිගත්තොත් ටොපිකල් ඉඩ පසි ික් බෝරීජන් කැන් අප අයිති වෙන්නේ බයෝරීජනය එකට ඒක තමයි වැඩිපුරම ශාක විධත්වයක් තියෙන්නේ ඒක විශේෂ විසි හතරක් විතර තියෙනවා එතනින් හට ගත්තහම ලෝකය තුළ ගත්තහම මේක ව්‍යප්තිය ගත්තහම තියෙනවා හෙක්ටයාර් ලක්ෂ තුනක් වර්ගකිලෝමිට සම සවර්ග කිිමිට ලක්ෂ තුනක් වර්ගකිලමිට ක්ෂහයක් විතර ්‍යපතය තින මේක ආර්ටික් සාක් සයිකල් එක දක්වාම ්‍යපතයෙන ඉතාම මේ පුළුල් අ්‍යාපතියක් ක්කන විශෂයක්තමයි මුහුදුරණ කෙලගන්. ලංකාව ප්‍රදේශවල දැන්ක ලංකායි මුහුදු කොයි වගේ ප්‍රදේශවලද ලංකාව තුළ ගත්තහම ලංකාවතුළ කොටස් දෙකකට බෙදිල දින එකක් තමයි කලපු වාස්ශ්‍රිත ්‍යප්ය ලදින ඒවාගේ මු මුහ දාස්ශ්‍රිතවක ව්‍යාප්තයලදින මුොහුද ගත්තහම වැඩිපුර වේගෙන් ගලායන ජලී නැතිතැගල තමයි බහුතරයක් ව්‍යාප්තවෙලා තියෙන්නේ. බ බහුතර කලපු සංඛ්‍යාවක මේක ව්‍යාප්තවෙලා තින ඒවගේම අපේ වැඩිපුරම ව්‍යාප්වවෙලා තියෙන්නේල්පිටි අර්ද්දී පේන්දල මන්නආරම් ද්‍රෝණියය සහ යාාපනය ආශිතව තියන කලපු අශත ඒ ආශිත ප්‍රදේශය තම මේ වැඩිපුරම ව්‍යප්තවෙලා දයන්න. ඊලට මුහදු ප්‍රදේශයට ඇත්තතිය මුහුදු ප්‍රදේශගත්ත තින්හෙම කායංකනි වාකරේ ආශ්‍රීත පීටල දීනවාඒ වගේම එතනින් ඔබබට උතුර දක්වාම ව්‍යාප්ත වෙලා දේනවා හීට පස්සේ දකුණු වෙරලදිීරයේ ගොඩක් සාගර පරිසරය මේක ව්‍යාප්ත වෙලා දනු අපිට වාර්තා වෙලදීන මීට විස්සක විතර පමණ ගැඹුරට මේක ව්‍යාප්තවෙ ලගේ දැ ඔබකිවවා දැන් උන්න විේෂ ලක ගත්තුත් හැත්තදි ගක්තියන කියලා ලංකාව තුළ විශේෂ කියීයක්තියනවාද. ඔව ලංකාතුළටික පර්ේෂණසීම සහිත ලතින මු දැන්ට කෙල්ල තියෙන පර්ේෂණ අත්තෙක්ක අපි සසන්ධන කල බලබමු දැනට විශේෂ පහලවක් පමණ ජීවත්තෙනවා. බ්ලංකා වාශ්‍රිතව එතකොට ඒ මිස්සල සඳහකරපේ තිී ්‍රොපිකල් ඉන්ඩ පසිපික් bioරජනලා එකක් සියට හැටකට වැඩිය ප්‍රමාණයක් අපේ ලංකාව තුළ දක්නට ලැබෙනවා එකගැන් අපේ විශේෂවී දත්වයගතහම ඉතාම උනුසුම් ප්‍රදේශකය යන වැඩිපුර භ්‍යාප්තය ලතියන්න ප්‍රදේශයක්තමයි ලංකාව කියලග දැන් ඔබ මුහුදු තෘුණ පිළිබඳව පර්ේශකයක්නී අපිට කියන්න මුහුදු තුණ වි ශෂ විදත්වය පිළිබඳව විශේෂයෙන්ම පි ලංකාවේ. ඕ විශේෂ විධත්ය කත්තහම මේ මම මොලීම සඳහන්කරාවගේ කල්පිටි අර්දී පේ ඉදලා මන්න්නාරම් දෝණය දක්වා තියන ප්‍රදේශ තමයි වැඩිපුරම ශේෂ විදධත්වයක් ලක්න ලබන. එතකොටට ඒක ගත්තහම සමහරලාට වැඩිතල්ති වබේ භෝමිය වගේ විශේෂ පරස පදධති ගත්තම එක වැඩිපුරම ්‍යපත ල තින මුහුදුතුරන්න. එතකොට ඒ ආශ්‍රීතව තියෙනවා විශේෂ දහයක්ක දරතිීන ගැන පහලවෙන් දහයක් විතර විශෂ ප්‍රමාණයක් හිෙද දග බලාගන්නපුළුව. පහලවිින් ද හයාලයින් දහයක් එතකොට දැන් එක විශෂයක් තියෙන හැොපිලා බෙකාරරි කියලා එක හරිම දුර්ල භවිශේෂයක් ඒක රතු දත්තපොතේ නම් කල්ල තියෙන්නේ ක්‍රටිකල ඉන්ඩෙන් ජටි ැනනි තම දුර්ලබ විශේෂයක් කියලා. ඒක තැනට වාර්තාාවන්න වාලච්චේන කලපපු ආස්්‍රීතව තමයි අපට දැන්ඩ තියෙන තොරතුරුත්තෙක වාාරතාවන්නේ. එක ඉස්සරැනෙ පැරණි තොරතුර ගත්තහම එක මඩ කලපුේ එතු කොඩ ශ්‍රිකුණනා මලි මීගමු කලපුය වගේ වාර්තා වෙලදිනො නමුත් අපිට අපි සිද්ධකර පර්ශෂණයන්වල අපිට එක හොයාගන්න හම්බෙලනේ අපට දැන්ට දයන එකමතැන්තම යර වාලච්චේන කලපු. දැන් අනෙක් කාරණයට යන්න කලින් මංකැමති ඔබේ අවධානයට යොම කරන්න දැන් විශේෂයෙන් මි ලෝක මුහුදු තුන්න දිනයක් ප්‍රකාශයට පත්කරන්න හේතුනේ ඇයි කියන කාරණය ලංකාවන යෝජනා කරන්න. ලෝක මුහුදු තෘ දිනේ ප්‍රකාශයට පත්කරන්න හේතුව තමයි දැන් අරමා මුලිම සඳහන් කරා මුහුදු රුණන තමයි ලෝකේ තිෙන්න්න වැඩිපුරම් ්‍යප්තය ලතිෙන ශේෂය තකට රටවල් ගන්නනාව දින එතකො ම ස්රට සඳහ කරන ඉකිතින වාසීම මනවාහද කියලා එතකට මේක තුන්ගෙන වැදගත්කම් පරිසරම් පදධති කිය තම මේක හඳුන්න්නේ වගේ මේකට අතිමහත් තර්ජනයක් තියෙනවා ඒ නිසා ලෝකේ තියෙන විද්‍යාඥෝ එකතු වෙලා මේක මුහදුු දරුණ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන්න වැෑයමක් ද්‍යත්කරා පහුගේ දර්ශකය විතර කාලය තුළ පුදුම වැෑමක් එකට දැරුවා ඊට පස්සේ අපි ශ්‍රී ලංකා රජයට දැනවත්ීමත් සම ශ්‍රී ලංකාව රජ්‍ය මේකට මූලිකත්තය අරගෙන මාර්තු පලවෙෙන්ද ලෙස අපි ප්‍රකාශයට පත් කරා මේ විදේශකට තුමාත්ත්‍යංශයයි පරිසර මාත්‍යංශය මූලිකත්යරගෙන එක් ජාතින්ගේ මහා මණ්ඩලේට මේ යෝජනනා ඉදිරිපත් කරල මේක ඔබතුන්ය සඳහන් කරා වගේ රටවල් විසිහතර සම සහභාගිත්තෙන් අපි සම්මත කරගන්න පුළුවන් වුණා මේ. කොට මේකට ප්‍රධාන හේතුවත මේකේ වැදගත්කම සහ මේකින් මේක තියන අත්ති මහත් වැදගත්කම සහ මේක තියන තර්ජනය සහ අපි මේ දිනේ ප්‍රකාශයට පත් කිරීම මගින් අපි අපේක්‍ෂා කරන්නේ මේකට වැඩිපුර අවධානයක් යොමු කරලා මේක සන්රක්ෂණය කරලා අපි ඉදිරි පරම්පරාවට රැකල දෙන්න තම අපි මේක ඒකට තමයි අපි මේ දිනක් දියට ප්‍රකාශයට පත් කරේ. සුසන් ඔබ කියනව ගුඩක් සේවාවන්තියන ව කිය එෙම නඟ පිකයන්න්නමි මුහුදු තුරන මගින් පරිසරයට තියන සීවාවංසා කාරයන් මනවද කියලා එතකට පර්ෂණ මුහුදු දරණ මගින් කාරණ දෙවිදිකට සේවහොන් ස්ට කරන එකක්තමයි පාරිසරක සේවාවන් සහ පාරිසිරික කාර්යන් නිෂ්ට කරන. එතකොට විද්‍යාත්ඥෝ ගඩම්බල්ලතින බොහොම පැරණි විද්‍යාත්මක පත්‍රිගාවක් දෙදස් එකො හහිදි තම සිද්ධ කල තියන්නේ. මුහුදු තරුණවල තියන සේවාවන් සල කලා ඒක ගණනි කල තින හැක්ටාරෙක්කට අවරුද්ධකට ඇමරිකාන්්ඩල තිස් සතර් දහක් විතර අපමායක් සේවාලින් ලැබිනෝ කියලා. තකොට ඒ සේවාාවන් ටික ගත්තහම මේ ආශ්‍රිතව ජීවත්වෙනවා වි බෝ ප්‍රමාණයක් ජීවත්වෙනවා. විශේෂයම ගත්තහම ඩියවගෝොන් කියලෙන ලංකාව සඳහ කරණ මුහු දුවරන්. අතිශේ දුර් ලබ ශ සත්ත කොට්ාශක් එතකොට ලංකාවශ්‍යිත මන්න්නනාරම ්‍රෝණ්‍යාශිත තම ජීවත්තවෙන්නේ දවසකට කිිලෝග්‍රෑම් හතලියක්විත ප්‍රමාණයක් ආහාරයට ගන්න එතකොට මුහුදුරනමයි ආහාරි සඳහ ලබාගන්නේ. ඒට අමතර මුහුදු කොළ කැස් බෑවන්න්න කොළ කස්බෑවන් දවසකට කිලෝග්‍රම් දෙක් විත ප්‍රමාණයක් ගන්නවා මේ ආහාරයට ගන්නවාේ මුහුදුරුණ. ඒතර විශේෂය මාලු මත්්‍යයන් එතකට අපුෂ්ට වංශයෙන් බොහෝ ප්‍රමාණයක් මේ අස්්‍රීතව ආහාර ලබාගණ්ඩ මේක සාක කොටාශේ පාචි කර ඒවකිම අභිජන මධ්‍යස්ථානයක් ඕ ඒ අමතරව කුඩා මත්සයන් එතකට අපපුෂ්ටාංශී මංහල සඳහන් කරපු ඉස්වාගේ ඔක්කොමදසිියල්ම සත්්‍යයන් බිත්තර දැමීමට පැමණන්නේ මුහදු රන්න බූම අශ්‍රතව තමයි පැමණෙන් එතකට මේ ඉතාම් වැදගත්ති නවා මත්්‍යයන් අ අප ජානය කරන මධ්‍යස්ථානයක්ක දිහරත් වැදගත්වෙනවා ඊට අමතරව මේ සිද්ධනවා රල්ල පහරේ වේගේ අඩු කරනමකද මුහුදු තරුණ වලතියෙන පත්‍ර චලනය වෙන කාරන්ට කත්ෙක් එකන ජලයේ අවලම්බනය එතවම කරනගෙනන තවට ඒ නිසා ඒ මේ චාලක ශක්තියන කොඩක් කලාට මුහුදුු දියවැල් මගින් ගොඩක් ාලක් ශක්තින තකොට චාලක් ශක්තිය මුදාහැරලා ගොඩබිම පරිසර පද්ධතිය කාදනය වෙන එක අඩු කරනු. ඒ වගේ මේකට පුළන් අර බතුමින් සඳහන් කරා වගේ මේ අවලම්බිත ද්‍රවී අපේ මේ ගොඩබිම් ප්‍රදේශීෙන් මේ වර්ෂාවත් සමක ගියපු හම බොරතාව වැඩි වෙනවා තකොට බොරතාවේ අඩු කරන්ඩ වැදගත්වෙනවා ඒ වගේම. නිියට්‍රියන් අඩුගරන්ඩ මේක දායකතය දක් නොක ක්නකොද වැඩිපුර මෙයා මේ අවශෝෂණය කරගන්නවා ඒට අමතරව දේශගුණ විපර්යාස සම්බන්ධෙන් ගත්හ මේ තිස්පස් ගුණයකට වැඩිය වර්ෂාව නන්තරයකට වැඩිය තිස් පස් ගුණයකට වැඩි ප්‍රමාණයක් කාබන් ඩක් සයිට අවශෝෂණය කරගන්නවා මේ ශාකය ශාකයෙන් එනිසා දේශගුණ විපාර්යාසිය අවම කරන්නත් මේක වැදගත්තෙනවා අමතරව අපිට මේ මා දීවරකර්මාන්තය ප්‍රචලිත වෙලා තියෙන්නේ මේ ආස්ත්‍රිතව එතකොට ලෝකේ ගත්තහම විශාල ප්‍රමාණයක්කිඉන්න කුඩා පරිමාන්ත දීරකර්මාන්තයේ දෙදෙන එකන්නේ සුජුවම සහ වක්්‍රාකාරව එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒනිසා වැඩිපුර ප්‍රමාණයකට ආර්ථික ප්‍රතිලාබ ලැබෙන ඒ වගේම ප්‍රෝටී නවශ්‍යතාවේ ලබාගන්න පුළුවන් ඒ වගේ විවිධ ගේ මේ ප්‍රටීන් අවශ්‍යතාවය සපුාලන්න පුළුවන් ගොඩක් ප්‍රමාණය වැඩි ප්‍රමාණයකට ප්‍රෝටක අවශ්‍යතාවේ සපුරාගන්නපුොළුවන් හොඳ තවත් බොහෝ සීවාවන් තියනව කතා කරන්න අපි ඊට කලින් දුරකතනමතමක් තියන බිදුවයි එකයි එකයි දෙකයි හැටටයි අනු හතරයි විසි අට දුරකතනන්න ඔබටවස්ථාවතින ඔබේ අදහ සහෝ ගැතලුවේ ඉදිරිපත් කරන්න. නවස්තාවල බදීම ගැන ඇත්තට මට ග. ද මස ුි මා යම් අධ්‍යපන හා වි චරිකාව ග ගිය සාමාන ම ප්‍රදේශේ න්ට எனනකොට අප පොடி තු පරවි දුප ක්ගත් අපි ස්ථවස්ථාවර් ගිය වෙලා දී අපි යම්සි පොඩික් කිබ ද ම වැඩි දුර ගැපු හදරම අපි යන්න කිය නෑ නමුත් අපි ඒ දැක්වෙලාඩ එක්තර මගේ යහලයොත් පණිකවා අමුත් පච ගස්වයක් තින ඒක පොඩිපඩි මල් පි පිරතිවුණ කියලා ති මංගවා මල්ලම්ි පෙන්න්න මේවාගේ තැක්බලද නමුත් අපිට යමු බරල ෙකලා ගිය අත්තර ම හුසටිකමේ රෝස පාට හරුදන සුල්රැත් නෑ රෝස පාර්ටත් නැගී තත්වය කටමන තිබනේ ඉතින් මේක ගැන අපි සමාරගේ හවමයි කොලකු අපින අපි දන්න අපි ෝ අඩි එක්තර උනන්ුක් අපේ නෑ කියලා මට ඇතර ගොතුමාන මස්සකවම සිටිුවන්තේන මේ සීගන් මනි සම්බදධ මකොට ඇත්තරම් අපි යම්කිසි අධ්‍යාපන ගම අදමකට අපේ දරුව යන්නන්නේනෑ අධ්‍යාපන ගම ගිනෝද ගමන් කොලට යල්න්නේ පොතක් පැන්තල පෑල කරගෙන ගීල සසාහන් කර ගැනීම සම්පූර්ණ අමතවර එදා විනෝදය විතරයි පහුන්නට මටකන අපි කොයිෙද ගිය කියෙනෙ. ශසා මස්තවන මේවාගේ දේවල් අපි දරුවන් අතරට යවනවන බයිෂන නවරවලක් අපට. අධ්‍යාපන චාරිකාවක් ෙදේ යන්න පුලාබේෙන. ඒක අපිට ගිතරාව පසි ිනෝතේ චාරිකාවක්ට හතාවන්න පුලු ඔබතුමා ඇත්තටම වැඩි හිටියෙක් විදිහට තියෙන අදහස ඇත්තරම අපි අගේ පරනෝ ඒ අදැකීම තියෙනවා. නමුත් දැන් පාසැල් යන දරුවන්ට මේ අදදැකීම් තියෙනවද කියන එක ගැටලුවක්සු සන්තය. ඔ දැන්නට ඒ ලොකු ප්‍රශ්නයක් කෙලා දින ොකද අපි ගොඩක් කලාට පරිසරයක්ත් එක්ක බද්ධ වෙලා නැහැ දැන්ඉන්න සමාජයේ. වෙනම විදිහයටතම අප අධ්‍යාපන් රටා අපි සිද්ධ කරන්න මුත් වෙන විවිධ රටවල ගත්තහම මේ ගොඩක් බද්ධවෙච්ච සමාජක්තම තියන්නේ පරිසරය තකට මුහුද යාස්ශ්‍රීත බද්ධවෙච්ච සමාජයක් එතකොට අපිට ගොඩක් කර එතුමා කිවෝවාගේ අපි ගොඩක් තුරං වෙලා එකැ අපි ගොඩ දුරස් ෙලා තියෙන පරිසරයත් එක් එතකොට එතුමා හරිහිටම කිවවා අර මල් පිපෙන ගස් වගේ තියෙනවා දැක්ක කියලා ඉතින් ඒවා හරිටම හරි අපිත් දැංගිය පුහමුණත්. හොඳට ල් පිපෙන අපිට ඇහිම් බලාගන්න බොලොන් සමහර මේ සමහර විශේෂ තින එන්හැලස් කියලා කියලා තික් උස විශේෂයක් ඒවගේ මල්පිපෙනවා අපට බලාගන්න බල හරිම ලස්සනයි තොකට අපට ඉදිරයේදි දරුවන්ව දිරිමත් කරන්න ඕන මේ වගේ දේවල් කරන්න මේ හර පතෙන් ඔබට ිහිල්ලා මේ ක්‍රියාකාරය ක්‍රියාගාරයම් කරන්නවට තෝට අපි අනාගත පරම්පරාණ මේ කරග ගන්නින් එනිසා එක වැදගත්තෙන තබෝදයක් ඇ වෙන දැන් අප කතා කරමින් සිටිය මුහු දුරන මගින් පරිසරයට ඇති කරන සේවාවන් පිළිබඳව දැන් තවත් සේවවන් බොහෝ තිෙනව නීද එතකොට දැ අර්ම් මුලින්ම සඳහන් කර අපේ ගොඩ බිමෙන් මේ වර්ෂාවත්තක්ක සියලුම ද්‍රවී අප ගාගෙන තිේදී මේක තැන්පත්වෙන්නේ මුහු දාශ්‍රිත එතකොට මේකත් එක්ක ව්‍යාධජානක බැක්ටේරියාවන් යන්න පුළුවන් එතකොට සාමාන්‍යෙන් පරිසර පද්ධතියක් ගත්තහම ඒ මේ පිහිටල තියෙන්නේ හරිම මේ ක්‍රමාති දිරිතා පිටලතියන්න එ එකකට ඔය මුහුදු රුණ පරිසර පද්ධතියෙන් ඔබට තමයි කොරල් පරරිස පද පිට ලති එතකො මුහදු රුණවලට පුළුවන් සිහට පනහක් විත ව්‍යාජානක බෙක්ටේරියාවල්න් ික කරන්න ලුවන් කොල් පරවලට යනෙ කට අන්තිමති කොරල් පර සංදක්ෂණය කරන්නත් දායගත්වය දක්කනවා. ඊට අමතරව සාගර ආ ආම්ලි කරනන්නේ ඒ අපිට තින ලොකු ප්‍රශ්නයක් ඉස්සරහට එන්න ලෝකෙතින පරිස ලොකසාගර ආම්ලිකතාව අඩු කරන්නත් මේ මුහුදු ුණ සුජෝම දායකත්වය දක්කනවා. ඇ හාරම ස ආහාරජා වල මුල්පපුරවි කාත්මවා එතවට ආහාර දාම සහ ආර ජාලගත්තාහම එකක මුල් පොරකවල් ඉදිටන්න ඉතාම අපිට පහැහට පේ නඇති ගොඩක් විශේෂ තමයින්න එතෝටේ ගොඩක් ඇහැට පන්න නැති විශේෂ වල ඒතින ෆෞන්ඩේෂන එක හෙමනැත්තන් තියන්න පද නම පිහිට ල දයෙන්නේ පේ පදනම මේ ක්‍රියාත්පකන්න මුහදුරන්න ආශවිත තම ගොඩක් කියලාවටවය. මු දශිතව නොගපුුරුසාගර ශ්‍රිතව තියනය වගේ ස්තන්. දැන්මී තවත් කාරණයක් අහලා තියෙනවා කාබන් තිරකිරීමම ප්‍රතිශතිය කියන්නේ සියට තිහක් වගේ ගුණකින් ඔ ඉහලයි කිය පිබවත් පහැදිිකා දැන් අපට ලොකු ප්‍රශ්නයක් කලති නමේ ඔබතුම මුලින්ම සඳහන් ප්‍රවශය විදිර ලබාගත්තේ දේශකුණු පරයාසි කියල කියන දේශගුණ පර්යාස වලට තියෙන සුජු ප්‍රශ්ණයක් තමයි අපි කාබන්්ඩක් සයි් වාතය නිපදවන එක. යිගෝලට එකතු ගන්න ගතකොට අපි ය එක මේ එකක්තමයි එක විසදු මක්තමයි කාබන් ඩක්සයි අවශෝෂණය කරගන්න ග එතකොට මේ මුොහුදු ්‍රුණ කියල කියන්නේ විද්‍යාඥ්‍යයන් ගණබල්ල තියෙනවා ඉතාම වගින් කාපන් ඩක්සයිඩ් අවශෝෂණය කරන්න පුළුවන් සීයට තිස් පහක් වර්ෂාවනාන්තර එකට සාපේක්ෂෝ අවශෝෂණය කරගන්න පුළන් අවශෝෂණය කරගෙන එයා තැන්පත් කරනවා යාගේ පත්‍රවල කොලවල්ල තැන්පත් කරලා ඒ ආශ්‍රිත පසේ කාබන් සංචිතයක්ක් විදිහට යා ගබඩා කරගෙන තියෙන මුහුදුරුුණ තොකොට ඒක ගොඩක් ඇදගත්ති නැතු අන්තිමේදී මුහුදුතරුුණ වැදගත්තින්නවා දේශකුණමරපාර්යාස අවම කිරීම සහ දේශගුණය පර්යාස වලට මුහුණ දෙන මේ අනුවර්ථකයක් විදිහටත් ඇදගත්තෙන ඊක දැම පරිසර සමුතිල්ල ස්ථාවය ඇති කරනවා වගේ මනුෂ්‍ය ආරක්ෂණය සිදු කරන්නත් මේ උපයෝගී වෙන වලේ පිබඳවස් වූ සන්තට පහැදිලි කරන්න ඕෝ මනුෂ්‍ය ආරක්ෂණය වැදගත්තයෙන මොකද මේ සමහර දැන් දැනට සමහර දේවල්න පර්යේෂණ මට්ටමේ තමයි තියෙන්නේ නමුත් අපේ දීවර ර්මාන්තයනතු දීවරයෝ දැනටම පවච්චි කරනවා විශේෂ වලින් සමහර එලාට මේ සිද්ධ වෙන්න පුළුවන් මේ විශෂ වගේ දේවල් එයාලට මේ මේ වෙන්න පුළවන් සමහර වි සහිත මාලු ඉන්න එතකොට විෂ සහිත මාලු යවුනහම එයාලා මොහුදුතරුණ ශාකතමය පවිච්චි කරන්නේ මේකෙ බෙහෙත් දිහයට ඒක දැනන්ට මේ බෙලඳ පල බාණ්ඩයක් විදිහටත් පැමිණෙමින් තියෙනවා හෝම් හෝ මෝන හ දන්න එතකොට ඒ වගේ සමහර අෞෂධ වර්ග මේකෙන් මේ සාදාගැනීමක් සිද්ධ කරන. දැන්මී පරිසර පදධති අතර තුන්වෙනි තැන ගන්නව කියල කියන්නේ යැයි පරිසර ද්ධති අතර තුන්වෙිනි තැන ගන්නවා කියෙලගන්න අර ම කිවවාගේ මේ මේ අපිට නොපෙනෙන්න්න සේවවන්සා කායන් රැසක් ච්්‍ර ගන්න ඇැෙන ම සමීිත සංකවතම ඔබද මීට ප්‍රකාශයට බත් කරේ එතකොට ඔකට ගත්තහම මුලු සමස්ස පරිසර පද්ධතියම ඇගේීමකට ලක්කරපු හම දැනට හඳුනගෙන් තියෙන්නේ කොරල් නිවර්තන කොරල් පරයකටයි නිවර්තන වර්ෂා වන අන්තරයකට පස්සේ වැදගත්ම පරිසරද්ධේතුවා මේ මුහුදු තුරුණ කෙල කියන්නේ එතකොට ඒ සියලොම දේව සිද්ධ කල තිඉන්නේ විද්‍යාඥන්ගේ පර්ර්ේෂණ වලතියන සොයාගැනීම මතතමයි මේක මේහ කල තියන්නේ එනිසා අතමයි මේක තුන්ගනි පරිසරත් වැදගත්ම පරිසර පද්ධදි කියල කිය ඇදැන් මිනිස් ක්‍රියාකාරකම් සඳහා මේකී භාවිතයට ගන්නවද කොහොමද කියල ය පිළිබව රමම් මුලිම සඳහන් කරම ිනිස් ක්‍රියාකාරකම් සඳහා විාකාරීයට භාවිත ගන්න බලන් එකක්තමයි ෞෂධ විදිහයට භාවිතා කරන්නවා. ඉටස්සේ සමහර තැන්ගල මේ පා්චිකගන එක සිලිකන් ප්‍රමාණය වැඩී එනිසාට හොඳට ගණ විදිහයට තියනවා. එනිසා අප අත්කර්මාන්ත පේෂකර්මාන්ත කටයුතු කරන්න විධ රටවල භාවිතාගන්නවා. ඒටමතරව බිස්කට් වගේ දේවල් හදඩ මේ පවිච්චි කරනවා ේ රටේ තමබේ රට එහම ප්‍රච්චේ තල්ත වෙලාන සමහර රටවල මේ විශේෂ පවිච්චි කරලා අච්චාරු කලගන් අච්චාරු වගේ දේවල් හදන්නත් මේ පවිච්චි කන විදරටවල. එතුකට මේ තරන් සීවාවන් තිබ්බත් මිනිස්සුන්ට ප්‍රයෝජනමත් වනත් මිනිස් ක්‍රාකාරකම් හේටවන් මේ පරිසර පද්ධතිත් ර්ජනයට ලක් වෙලා තියෙනවද මේ වෙනකු සැබෙයික තර්ජනයට ලක්වෙලා දීනවා. එක න විශේෂයෙන් අපි ගත්තාහම තහනන් දීවරන්න පාවිතයෙන් අපිට වැඩිපුර ප්‍රමාණයක් මේ අපි අතරින් තුරන් වෙලා යනවා ලෝකෙ ගණම්බල්ල තියෙනවා එක් දස් නවසය ලෝකේ ගනම්බල්ල තියෙන විදිහෙට දැන්නට වසරකට අපිට හහිමේනවා වර්ග කිලෝමිට එකසි දහයක විතර ප්‍රමාණයක් අපිට අහිමේනවා. සරලව ප්‍රකාශයට කත් කරත් හැම විනාඩි තිහකටමට පාපන්දු ප්‍රීඩාපිටියකට මාන මුහුදුතුරුණ භූමි ප්‍රමාණය ක අපෙන් තුරංගෙනවා. කැන විශාල තුරංවීමක්තම එකකැන පිට හිතාගන්න බැරි තරං වේගයකින්වා මේ තුරන්වීම සිද්ධ වෙන්නේ. ඒකට බලපාන මානවත්‍රියාගාරකන්තව වැඩිපුරම බලපාන්නේ අර්මංකය විදියට තහනං දීවර කර්මාන්ත මගින් වැඩිපුර මේකට බලපෑමක්ලක් එෙන මේකදී අපිට ට්‍රෝලිං ට්‍රෝලිංක් කියන දීවර කර්මාන්තය අපිට වැඩිපුර ප්‍රමාණයක් මේ මුහදුතුරුණ සම්පූර්යෙන්ම මුලින්මු පොටලා දමන්න සමත්වෙනවා. එකැ ඔ තහනම්ැන නීති විරෝධී පන්න ක්‍රම භාවිතා කර නොව කියනන. නීති විරෝධී පන්න තමයි ගොඩක් කලාට පාච්චි කරන්නේ ඒ නීති විරෝධී පන්නැන ඒ තහනම් කරලා තියෙන්න්නේ හේතුව තමයි ඒවගින් සිද්ධ වෙන පාරිසරික ප්‍රශ්න වැඩි. එ ඒ වුනාට දැනටත් අපේ සමාජය තුළ සමහර්තැංගල භාවිතා කරනවා ය වගේ ඔය වගේින් ලොකු හානියක් එෙනවා ජලදූෂණය ජලදූෂණය මගින් නොත් සිද්ධ වවා එකන්නේ අපි මේ ගොඩ විිමාස්ත්‍රතව සිද්ධ කරන සියලුම දේවල් දැන් අපි දුපත් රාජක් නිසා අපේ මේ ගංගා එක සියත උනක්තියනවා එතකොට ගංගාවලින් අන්තිමේදී මුුද්‍රතම අපි නිරාවරණය කරනනෙ අපි බැහැර කර බැහැර වෙන්නේ තෝට අපි අපේ තියෙන්න ජලය දෝෂණය උනහම අන්තිමේදී මෝදු දුරුණ පරිසර පද්ධදිට වගේ කැන වැදගත් පරිසර පද්ධතිවලට තමයි මේ මෙයා වෙන්නේ. ඒට අමතරව මේ කැනීම් කටයුතු සිද්ධ කරනවා සමහර වෙලාවට මේ කැී වෙරල බඩ සංවර්ධන කට වෙරලබඩ සංවර්ධන කටයුතු කිරීම නිසා කන විද්‍යමත්විදිහයට සිද්ධ කිරීම නිසා මේකට මේ විශේෂයන්ට ාන්ත ජාත්‍රක යාත්‍ර හායනයක් සිද්ධයවා ඒ අමුතරව මේ ගොඩක් ඔය බෝට්ට වගේ දේවල් ඔක්කොම ගමන් කිරීම සිද්ධ කරන්න මුහුදු තරුණ ආශ්‍රිත පරිසර පද්ධතිවල ඒ වගේ තියෙන යන්ත්‍ර වලින් මේ හායනීමක් සිද්ධ වෙනවා එවැට මර ජල ජීවී වගා කටයුතුවල දීම ඉවතල දානපද්‍රව්‍ය ඉන්දන වගේ දේවල් මේ එකට එකතු වෙලා ප්‍රශ්නයක් වෙනවද එතකොට ජල ජීවී වගාව ඒ වගේම ජලජී වගා වගේම අපි මේ ලුන් නිෂ්පාදනි කන ලුණු ලේවායන් ඒ වගින් රස්සාාන ද්‍රවවිය වැඩි ප්‍රමාණයක් එකතු වෙන අන්තිමේදීතකොට මේවා ගොඩක් පහිටලදීන්නේ කල්ලපු කලපු කලපු තීරාස්ත්‍රිත තමයි ව්‍යාප්තය ලදන්නේ අන්තිමේදී මෙයාලට ර මුදුරනටම බැරකිීම සිද්ධරන්න තොට ග රදාවය බැහැරකිරීමනි සමහිතන් කැඩ්බියෙන් ර වගේ බැලූහත්ම කාර්ජනයක් වියේතු. එතකොට ඔක්කොම මේ මුහුදුතරුණ මම් මුලින්මකිවවාරම රසාන්ද්‍රවිය අවශෝෂනය කරගන්න පුලුවන්. එඒ නිසා අප අවිදදි මත් දිටයි බැහැ කිරම් සිද් කරපුහම ජලජී වග වෙන්න පුලළුවන් එතකොට අපේ සිද්ධවන වෙන වෙන කටයතු නිසාඔය බැහැරකිරීමම් සිද්ධ වෙනේව අන්තිමේදී. අපේ කෙලවර වෙන්නේ මුහුදුරුුණන පරිසර පද්ධති අශ්‍රිත තම කෙලවර වෙන්නේ එතකොට ඒ අවශෝෂනය කරගන්නවා ශාකවලට ඒක ආහාරයට ගන්න මත්සයෝ ආහාර දාමයක් වගේ එක ස්සරටිගිහිල් අන්තිමීී අපේ ශාරීකරයෙන් තමයි අප අන්තිමටම යෝරවෙන්නේ. දැන්මී දේශගනික විපර්යාස් නිසා ඇතිවෙන අයහපත් ප්‍රතිවිපාකත් මේක බපානවද අපි මුලිමක දැන් මේකට විරුද්ධ ක්‍රාමක වෙන්න ඉන්න ශාකයක් කියලා. දේකු නිපර්රයාස ගත් හම දේශකුණු විපාර්යස නිසා ඔෂ්නත්ය වැඩිවීම සිද්ධ වෙනවා එතකොට පාටික් එතකොට මේ හැමතන තින යිස්කඳු දිය එෙන එතකොට මුහදු ජලමට්ටම් වැඩි වෙනවා එතකට ජලමට්ටම් වැඩිවු හම මහුදු ත්‍රුණවලට මේ නියමිත පාලෝක ප්‍රමාණයක් ලැබෙන්වොන මොකද මේක මල්පිපෙන සාකයක්යැන සපුස් ප්‍රශාකයක් එනිසා ප්‍රමාණයක් තිීන ආලෝකය ලබා ගන්න එතකොට දේශුණනි පරයාස්වලින් බලපෑමෙන් මුහුදුමට්ම ඉහලයාෑම නිසා මේ මේ සමහර විශේෂලට ජීවත් එන්න පුළන් ජවත් එෙන්න්න අමාරු තකවට එක්කො වෙන්න පුළුවන් එයාලා ගොඩ බිීමම දෙසට සංක්‍රම එවෙන්න පුළන් එහමනැත්තන් එහෙම බැරිකට්ටිය එතනින් තුරංවෙලා යන්න පුළුවන් ඒවගේ දේවල් සිද්ධ වෙන්න පුුවන් මේ දේශකුණි පර්යස වලින් මේ තියෙන බලපෑමල්ට ඊටම තරෝ දැන් සුල්ලිකුණනාට වගේ දේල් දැ එන්න එන්නම වැඩි වෙලා තියෙන තෝට සුලිකුණාට වැඩිවීම මේ මේ භෞතිකව හායනය වෙන්න බලපානවා ඒවගේ දේශවන් පර්යෂ නිසා මේ සිද්ධ වන අහිත පරබල පම්වලට මේක බොහෝසේ මේ හායනයට ලක්වෙනවා දැ ඔබ පර්යේෂකෙක් විදිහට මේ කලපුවා සිතව සිදු කළ පර්යේෂණ වලින් සිදු මෙහිලිකර ගත්ත විශේෂ දීවල් මනවාද අප ිහිත මීගම කලපු මීගම කල පාස්ශ්‍රතන මං ොඩ පර්ේෂන සිද් කරල නැහැෙන ොත් ම මේ පුද්තලම කල පාශ්‍රත සිද්ධ කලති න එකදී විශේෂයෙන් අපි සිද්ධ කරපුය වගේින් දැනගන්න හම්බෙලතිනවා මේ මුහදු තුරුණ භෝමි කලකයන්නේ මිනිසාට ආර්ථික ශක්තිය සපයන්න ගොඩක් වැදගත්කමකට දත් ශාක කොට්ටාශයක් මොකද මත්්‍යකර්මාන්තය ඉතාම සුරජුවම රැඳල්ල පවතිල තින්න මෙමේ මේ හොදරනත් එක් ගටිලතිීන් ඒනිසා ඒවා වැදගත්යනවා ට අමතරව අර්දේශකන පර්රයාස වලට එඉතාම වැදගත්වයවා මේ කාබන් සංචිත. එතකට කාබන් සංචිත අපි ගපඩාගරල තින මුහුදුරුණන බෝම්‍යශ්‍රිත තම දනතින්. හතකොට ඒ වගේ ගොඩක් ලොකු ප්‍රමාණයක්ක් ති නොෙලා පිහොයාගෙන තිෙනවා මේ අනිිකරටවල වගේම අපේ වැඩි පෝප්‍රමාණයක් තියනො කියලා. දැන් එහමනම් මේ දීවල් අපි ආරක්ෂා කරගන්න ඕ සදක්ෂනය කරගන්න ඕනි කොහොමද මේ සදක්ෂණය කරගන්න ඕනි. එකකො මොවද තියෙන ගැටලු පලවිනිකාරණය තමයි දැන් අප සමාජය තුළ මේක පිළිබන්ඳ මේ අ්‍රතිකාවතක් එතකොට අවබෝධයක් ගඩක් අඩු මේක මේ මුදුරුවණ ගැන අපිට අලුත්ත මාත්‍රු ගාව දැන් ිය අවරග පසේ ඳලා කතාවට ල ඒක තයි ආර්මන් මොලිමත්වී අපි දිනයක්ක දීර් පකාශයට පත් කරන්න තේතුව තමයි මේක පිළිබඳ වැඩි අවධානයක් අපි ජනතාවට ලබා න්න යි ද මේ සිද්ධකර දැන්ේ ඉදත් කලින් ඔබින් හන්න කැමති සුසන්ත දැන් යම් කිසි විදිහකින් මේදේවල් විනාස වුණොත් මේක නැවත ප්‍රතිස්්ථාපනය කරන්න විශාල පිරිවයක් කියනවද.ගුමදිිමනග වහයාගේ එතකොට මේ අරම මුලින්ම කිව්කට තවක් මේ මම එකතු කරන්න එතකට අපි දැනුවත් කිරීම වැඩකටයතු ොඩක් සිද්ධ කරන්නන මේ සරක්ෂණ කරගඩනම් එතකොට පාසල් අමයගේ ඉඳං සියලමු ප්‍රජාව එතකොට ඩි ප්‍රතිපත්ති සම්පාදගයන් දක්කම අපිැන මේ පිළිබඳ මේ සාක්ෂරතාව වැඩි කරන්න ඕන ඒ වගේම ඔබුතුම අහපු එකක් කිියට මේක ප්‍රතිශ්්‍යාපනය කරන්න මොකද මේක තියෙන්නේ මුහු පාර්ස රාශිතව තියන්නේෙ තවට හරි අමාරු සිද්ධ කරන්න අපිට හානයට ලක්ුණොත් සාමාන්‍යෙන් ගණන කර දිනවා හෙක්ටාර එකක් ප්‍රතිිස්ථාපනය කරන්න අපිට විද්‍යාත්මක ප්‍රතිස්ථාපනය කරන්න. ඇමෙරිකාන්ඩු ඩොල ලක්ෂ පනස් දහක් විතර ප්‍රමාණයක් යනවා එක හෙක්ටාර එකක් ප්‍රතිස්ථාපන කරන්න තැනි තම පිරිවයක් දරන්න නඒගේම ශ්‍රමයක් දෙන්න න මුකොද හරි අමාරුයක. තැවත් යෝජනවල් මොනවාද. තවත් යෝ දෙනවල් තමයි දැන් අර මුොලින් ම සඳහකරාවගේ කොඩබිම තියෙන දූෂණ කටයුතු අපි මේ අප පරිසර දෝෂණයටයුතු අප සිද්ධ කරන්නේ ගොඩ බීම තකොට අතිමේද මේ කෙලවර වෙන්නේ මුහ දශ්‍රිත තමයි කෙලවරන්නේ තොට අපිට තිරසාර පරිභෝජනය සහ තිරසාර පරිභෝජන රටාවල් අපි භාවිතයට ගන්නවනමක අපි ඇත අතීතෙ අපි තිරසාරවතමයි ගොඩක් පරිස්භෝජනය කර අප හම පරිබභෝජන රටාවක්ම තොට අපි කුණු කසල බැහැල කිරීම එතකොට හැම බැහැර කිරීමක්ම අපි තිරසාරව සිද්ධ කරන්න ඕනේ. මග අපිට අඩු කරන්න පුළුවන් ඒ මුහුද දෙසට යන මේ ප්‍රමාණි අඩු කරන්න පුුවන් මේ දෂක ද්‍රවී ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. ඊට මොතරව අපිට පුළුවන් ඔය මම මුලින් සඳහන්කරාවගේ වැඩිපුර දැනුවත් කිරීමේ වැඩ සිද්ධ කල්ලා අපිට තියෙන හානි ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඊට අමොතරව රජක් ඉදිහට මේ ප්‍රකාශයට පත් කරන්න පුළුවන් ආරක්ෂණ ප්‍රදේශ නම් කරන්න පුළුවන්. රක්ෂ පදේශ නම් කරලා ඒවට සැලැස්මෝල් සකස් කරලාගේ සැලැස්මෝල් ක්‍රියාත්මක කිරීමමගින් අපිට සංරක්ෂණ කටයුතු ශක්තිමත් කරගන්න පුළුවන්දැන් මේ ඊට තමතරව දැන් ජාතික දත්ත පද්ධතියක් නිර්මාණී කිරීමය අවශ්‍යතාවය ඔබ පර්ේෂකයක් විදිහට දකිනවද ඔබ යෝජනාවද තරුණ කෙනෙක් විදිහට පර්ේෂකෙක් විදිහට එතකොට මේ අපි ගත්තාම දියුණුවෙච්ච රටවල ගත්තාම ඒවගේ ඔක්කොම නි් සියෙමනත්තන් ප්‍රතිපත්තිය ඇතකොට සීලුම දේවල් සිද්ධ වෙන්නේ දත්ත මත පදනම් වෙලාතමයි සිද්ධයෙන්. තකට ලංකාව තුළ ගත්තම මේ මුහුදුරණවලට දත්ත ප්‍රමාණය හරි මාඩු. ඒ නිසා අපිේ මුහදුතුරුණ පර්ශෂකයන් ප්‍රමාණය වැඩි කරන්න ඕනේ ලංකාවේ උපරිම එකට්ට අවස්ථාව ලබා දෙන්න ඕනේ. ඒ වගේම ඒ දත්ත ඔක්කුම එක ස්ථානකට ගබඩා කරන්න ඕ පපඩා කරලා ඒ දත්ත මත පදනම් කරලාතමයි. අපි මෙතනිංහාට ප්‍රතිපත්ති තීරණ ඒ වගේ දේවල් මේ ගන්න ඕනේ. එතකොට අපි දත්ත පද්ධතියක් නිර්මාණ කිරීම ඉතා වැදගත්තේ නමුකද ඒ එකින් තම අපට බලාගන්න පුලුව මොන විශේෂයේද තුරංවීමට වැඩිපුර මේ මේ ්ලක් එන්න පුළුවන් මොන විශේෂයේද වැඩිපුර මේමට ඔරොත්තු දෙන විශේෂය මොක්ද එතකොට ඒ වගේ විවිධාකාර තොරතුර අපිට ලබා ගන්න පුල මේ දත්ත පද්ධතියක් නිසා. ඒවගම දැන්මි මුහුදු තෘුණ පද්ධතියට හානි කරණ අයගෙමි ක්‍රියා කාරකම් අවම කරන්න යම් කිසි වැඩ පිළිවෙල අවශ්‍යතාවය තියෙනවද ඔබ දෝකිනවද එක ඕ එහෙම එකක් වෙන්න ඕන මොකද දැන් තහනම් දීර පන්න තම අපිට වැඩිපුරුවම මේකට තියන ප්‍රශ්නය එතකොට ඊටමතු ට්‍රෝල් ට්‍රෝලින් කියල කියනන්නේ මහා පරිමාන ශ්‍රෝලින්ගේ දවල් වලින් මේකට සිද්ධවෙන් හානි ඉතාම් වැඩි ප්‍රභවාණයක් තියෙනවා එනිසා අපිට මේ දැනුවත් කිරීමෙනුත් අපිට කරගන්න බැරි සීමාවක් තියෙන්න්න පුළුවන්. ඒනිසා අපිට විවිධ බලයන් යොදලා එතකොට අප නීතිමය රාමුවක් අපිට මේක ශක්තිමත් කරන්න අලුත නීති ගෙනල්ලා නීතිමය පදනමක් මත හානිකරන කට්ටිය නීති හමුවට පමණෝල අපිට මේ අඩු කරගන්න පුළුවන් අපිට ඒක ඇත්තරවා ඉතාම අන්තිම අවස්ථාවක්්‍ය දිර තම අප මේ ගන්න ඕනේ මේ අපි මුලින්ම කරන්න ඕන අපි විසිම් රක ගන්න එක නමුත් අරකත් කරන්න පුළුවන් මේ දැන් ඇතිම සුසන්ට නීති ගෙනල්ලා නීති ගේනවට වඩා මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න පුළුවන්නම් යහපත් ආකල් පරිසරේ පිළිබඳව තියෙනනම් මේ වගේ දේවල් වෙඳි නහ එකකිනිසා මේ ප්‍රජා සදක්ෂය වැඩ පිළිවෙල අව්‍යතාවය ඔබ දකිනවද ඕ එතකොට මේ ඔබතුම හරියටම මේ නිවරදිම ප්‍රකාශයට පත් කරා මේ අපිට නීතිගෙනල්ලා මේවා කැන මේ නවත්තන ්‍රඩිය හොඳම දේතමයි අපි විසින්මක මේ අවම කරන්න ඕන. එතවට මේ අපි දැනුවත් කිරීමේ වැඩ මූල්වල් ගොඩක් සිද්ධ කරන්න ඕන ප්‍රජාව තමයි මේකට යොදාගන්න ඕන්නේ වැඩිපුරුන්ම මේ ආශ්‍රිතව ඉන්නේ මේ ධීවරයන්තමයි මේක ආශ්‍රීත න්නක දීවරයන්ගේ සයම්කි ප්‍රමාණක හො ැනවක් න මේ මුහදදු ිණි කැ මොනවද මේගේ වැදවොත්ම තිය නවාද කියලා. එකට මේ ප්‍රජාවන් එතකොට රාජ්‍ය ්‍යන්ත්‍රණයයි සියලම දෙනා එ එකතු කරලා මේක යාාන්ත්‍රණය පොඩා ශක්තිමත් කිරීමට සිද්ධ කරන්න ඕනේ. ඒ සිද්ධ කිරීම මගින් මේ ප්‍රජාව මූලික කරෙන සරක්ෂණකට යුතු කරන්න ගුල මොකද ප ්‍රජාව තමයි දැන් කවුරහරි පිට කෙනෙක් ඇවිල්ලා ය ආගන්තුක කෙනෙක් ඇවිල්ලා මේකට හානි කිරීමකට සිද්ධ කරන්න මොක්කරි පෙළ බවනොත් ඒ ප්‍රජාවම තමයි මේක. ඇවම කරන්න මේටයුතුටයුතු කර දැන් ඉවගේම මුහුදු තුරුණ තියන ප්‍රදේශ සම්දක්ෂණය කල්ලා ඒවා යම් කිසි එකන්නේ අපි හිටම ආරක්ෂිත කලාපයක් විදිහට නම් කරනවන මේක වඩා ආරක්ෂ කරගන්න පුළුවන් කිය ලොබ හිතනවද. සම්දක්ෂිත ප්‍රදේශයක්වි සරක්ෂිත ප්‍රදේශයක් විදිහට පත්කර මුහොම අපට ආරක්ෂාරගන්න පුළුවන්. නමුත් ඒක හෝදම අපේ කටයුතු තම අප අපි විසින්ම මේ දැනුවත් කිරීම අපි විසින්ම ආරක්ෂ කිරීම තම වැදගත්ම එන්නේ. එතකොට එහෙම බැරිම අවස්සාවලි අපි අඳුරගන්න තියෙන ඉතාම විශේෂ ප්‍රදේශ දැනටත් අපි නොයිදුල්ල පවතින ප්‍රදේශගත් තහම ඒවත් අවදුරුටත් හායනේ වඩ තියන සැකයා වැඩි මොකද මේ. මේ අපේ තියෙන කටයුතු වැඩිපුර දක්වා ද ව්‍යාප්තිවය ගනය නො නිසා අපිට ඒවාගේ තැන් හඳුරගෙන අපිටක නම්කිරීමක් සිද්ධ කරන්න පුළුවන් තව ලෝකෙ තියෙන හොඳ සංකල්පයක් තමයි මේ එන්වාර්මන් සන්සිටවවේරයා කියලා කියන්නේ පාරිසරික සංවේදි කලාප ඒ මේ සමාජය එකනේ එහම නැත්තන් මේ ප්‍රජාවත් එක්ක එකතු මූලිකත්වය අරගෙන තමයි මේ කලාප බිහික් කැනේ පිහිට වෙන්නේ ොට ඒආස්ශ්‍රිතව මුහුදු තුරුණ පරිසර පද්ධතියයි ඒ අශිත ඉන්න ප්‍රජාවයක්ක එකතු වෙලා ඒවාගේ පාරිසරක සංවේදී කලාප අපිට ප්‍රකාශයට පත් කරන්න පුලොන් ඒමගෙනුත් අපිට මේක්සා රක්ෂණ කරගන්න පුොළො. ද මුහුදු තුරුණ පිළිබඳ පර්ේෂකයක් විදිහට දැන් සමාජයේ මේ පිළිබඳව උනන්දුවක් දක්වන කෙනෙකුට ඔබ දෙන්න පනි විඩියමක මට දෙන්න තින පණ විඩිය තමයි මේක පිළිබඳ විවිධ මේ ර්ේෂණ සිද්ධ ව නා ලෝකෙම එතකොට විධාකාරව මේ පුවත් පත් දැන්නම් වවා අප ලංකාවෙන ගොඩක්කඩි නමුොත් අපි ස්රට බලාපොරත්ත එකක සිද්ධ කරන්න. ප නිසා පුළුවන් තරමක් මේක පිළිබඳ උන්නන් දුවක් ඇති කරගෙන මේක කේවීමකට ලක් කරන්න එතකොට මේකට ඉබේම මේ පරිසර පද්ධතිය කෙරෙහි මේ ඇල්මක් ඇතිවෙනවා. ඒවගේම මේ පර්ේශ්කකිවන්න ඕනම් තරුණු පර්යශ්‍යකය පුළුවන්තරමක් මේ පිළිබඳ පර්ේෂණ කරන්න විවිධ මේැනේ. මාන්‍යන් නොස්සේ පර්යේේෂණ කටය සිද්ධ කරන්න පුළුවන් ඒකත් ඉතා වැදගත්කමට ඉතා වැදගත් මොකද මේ අපිට දත්තා වශ්‍යයි ඒ දත්තම දත්ත නැතිවුණහම අපිට මුකුත් කරන්න බැහැ කැනපි සමහරලාට අපි නොදදැනුවත්ව හානයට ලක්වෙන්න පුළුව හොදයිහෙමනම් ලබා දුන් ඒ පනිවැඩයක් සමගින් අද මහිතලෙන් අපි සමගන්නව අද මිහිතලෙන් අපි අවධානයයොමු කළේ මුහුදු ත්‍රෘුණ සුරකය යුත්තේ ඇයි කියන කාරණය පිළිපඳවායි. ඒ පිළිබඳව අද මිහිතලයට කරුණු පැහැදිලි කළේ මොහුදු උතුරුණ පිළිබඳ පර්ේෂක සුසන්ත උඩගවිදර් මහතායි. ඔබට අපේ ස්තුූතියි හිමි වෙනවා සුසන්ත අද මිහිතලයට සහභාගිමින් මේ කරුණු පැදිලි කලාට. බොහොම ස්තුතියිීමාව සම්බන්ධ වාරාධන කිරීම සම්බන්ධ. මුොහුණු පොතින් ඔබ හමුවන්නට නවමාධ්‍ය සහය ලබා දුන්නේ ජගත් කිසිරි නවරත්න මහිතලය නිෂ්පාදන සහය රජවනානාක්කාර. හිතලේ නිෂ්ා නිසා ඉදිරිපත් කිරීම උදේරණී වික්ත්‍රම සිංහ, අපි අලිත් හමුමු ලබන සතති ්‍රහස්්පතින්ද උදේ නවයයි පහළවට ඔබට සුබදවසක්.